නාට්‍ය අවසන ළඟයි වගේ නේද? ඔව්. ලස්සන සිතුවම් ටිකක් වෙන්න තියෙනවා. ඒක මම දන්නවා මොකද්ද වෙන්න යන්නේ කියලා මම කියන්නේ. අවුරුදු ගානක් අරගෙන යනවා කියලා තීරණයක් තිබ්බා. ඒකෙන් පොදුරට තවත් අලුත් කතාවක් ගැන මේ දවස්වල සාකච්ඡා මට්ටමේ තියෙනවා. අපි මුණ ගැහෙන ලංකාවේ තවත් ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන රවීන් කනිෂ්ක මොකද මේ දවස්වල මේ දවස් ටිකේ නම් ඔන්න ආයමත් වැඩ ටික පටන් අරගෙන ජයටම වැඩ ටිකක් යනවා පුදුමාකාර විදිහට කාර්ය බහුලයි ඒ කාර්ය බහුලකම හින්දාම ඔන්න මේ පාර කැලෙන්ඩරේ වඩ මිස් වුණා ගිය අවුරුද්දේ හිටියනේ කැලෙන්ඩරේ ගිය අවුරුද්දේ විතරනේ මම හිතන්නේ අවුරුදු 3ක් 4ක් එක දිගටම මම මේ රවී ලක්කගේ මේ කැලෙන්ඩරේකට මගේ සහභාගීත්ව ලබා දුන්නා හැබැයි මේ පාර දුගයි මාව කන්ටැක්ට් කරගන්න සෑහෙන උත්සාහ කරලා තිබුණා මම මේ ලංකාවෙන් එළිය ඉඳලා තිබ්බ මේ වෙලාවේ. ඉතින් සෝරි රෆිල් ලක්කේ උන ඊළඟ පාර බෝනස් එකක් එක්ක මම දෙනවා. අනිවාර්යයෙන්ම ඊළඟ වැඩේට මම ඉන්නවා. ඊළඟ වැඩේ ඉඳලා දිගටම මම ඉන්නවා. මේ පාරත් හරිම ලස්සනයි අපේ සහෝදර කලාකරුවන්. බොහොම ලස්සන විදිහට කවදාවත් උන්ව දැකලා තිබුණ නැති විදිහට හැමදාමත් රෆිල් ලක්කේ ටැලන්ට් එක තමයි ඒක. ඉතින් ඒක මේ පාරත් හැම අවුරුද්දෙන් වඩා එක ලෙවල් එකක් ඉස්සරහින් මේ පාරත් තියෙනවා. රවීන් කනිෂ්ක කියන්නේ ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ඉතින් දෙවනි ඉනිම හරහා බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙනවා රවීන් කනිෂ්කව. ඉතින් නාට්‍ය අවසන ළඟයි වගේ නේද? ඔව්, අවසාන අවධිය තමයි දැන් යන්නේ. තවත් මාස කිහිපයකින් මං හිතන්නේ අපේ කතාව අවසානයක් දකි. ලස්සන සිතුවම් ටිකක් වෙන්න තියෙනවා. ඒ ටික බලාගෙන ඉන්න මොනවද කියලා කියන්නේ නැහැ. මම දන්නවා මොකද්ද වෙන්න යන්නේ කියලා මම කියන්නේ. ඔව් මේමයි හොඳ ආරම්භයක් තිබුණ කතාවක්. හැබැයි ඒත් එක්කම හොඳ අවසානයක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ අවසානය එක්කවත් ඔය ආදරේ ඒ ආකාරයෙන්ම තියාගෙන ඉඳලා කතාවත් එක්ක දිගටම ඉඳලා ඒ අවසානයත් අපිත් එක්ක බෙදා ගන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මට ආදරය කරන හැම දෙනාගෙම. හැබැයි කතාවේ ආරම්භයේදී අධ්‍යක්ෂවරයා සහ පිටපත රචකයා කියා සිටියේ මේක තමයි අවුරුදු ගණනාවක් ඇදීවි කියලා. එක පාට ඉවර කරන්න හිතුනේ මිනිස්සුගේ මොකක්ද විරෝධයක් තියෙනවද නැත්නම් මොකක්ද නැත්නම් මේ කතාව අනුව ඉවර ළඟයිද? නැහැ, මෙහෙමයි. අවුරුදු ගානක් අරගෙන යනවා කියලා තීරණයක් තිබ්බා. ඒකින්ද තමයි මම හිතන්නේ අවුරුදු 6ක් පුරාවට මේ ගියේ. අවුරුදු 6ක් ඇතිනේ. ඉතින් ඒකින්ද අපි ඔක්කොම කතාවකට ආවා. හරි. දැන් මේක අපි මේ වගේ තැනකින් අවසන් කරලා අලුත් ආරම්භයකට කතා අලුත් ආරම්භයකට යමු කියලා අලුත් කතාවක අලුත් කෘතියක. ඒක රවින් කනිෂ්ක තවත් අලුත් නාට්‍යයකින් මේ අවුරුද්දේ යන බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මං හිතන්නේ බොහෝ දුරට තවත් අලුත් කතාවක් ගැන මේ දවස්වල සාකච්ඡා මට්ටමේ තියෙනවා. ඒකටත් මම දායක වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අලුත් සිනමා නිර්මාණ කීපයක් මේ අවුරුද්දේ බොහෝ දුරට එළිදැක් වෙයි. මගේ පළවෙනි සිනමා නිර්මාණය ශීරසාගරය කැළඹෙන එක මේ අවුරුද්දේ බොහෝ දුරට එළියට එයි කියලා මට ආරංචියක් ඇවිල්ලා තියෙනවා. බොහොම සතුටුයි. ඒ වගේම තවත් සිනමා නිර්මාණ දෙකක් මේ අවුරුද්දේ නිර්මාණය වෙන්න තියෙනවා. හොඳයි, බොහොම ස්තුතියි අයියර. බොහොම ස්තුතියි.